අද නීති රිඩක් වැඩසටහන තුළින් අපි නිරන්තරයෙන්ම ඇහෙන්නට ලැබෙන වචනයක් පිළිබඳව ගැඹුරෙන් කිඳා බලන්නට උත්සාහයක් දරනවා. ඒ තමයි අපරාධ නීතිය කියන යෙදුම. දැන් ඕනම කුඩා දරුවෙක් වුණත් දන්නවා සිවිල් නීතියක් තියෙනවා, අපරාධ නීතියක් තියෙනවා කියලා. නමුත් අපරාධ නීතිය සම්බන්ධයෙන් තිබෙන්නා වූ දැනුමේ අඩු ලූඩුකමක් නිසා ඒ පිළිබඳව දැනුවත් වීම සහ අපරාධවලට ලක්න වෙන්නට සහ අපරාධ කරුවෙක් නොවන්නට ඕන දැනුමෙන් ඔබ සන්නද්ධ කරන්නට අපි කල්පනා කරා. ඉතින් ඒ සඳහා අපි නීතිඥ නිලන්ත හෙට්ටිගේ මැතිතුමන්ට ආරාධනා කරා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. අපි මුලින්ම කියමුද අපරාධයක් කියන්නේ මොකක්ද? ප්‍රධාන කොටම මේ අපරාධය කියලා කියන්නේ සිවිල් සමාජයට එරෙහි වරදක් හැටියට තමයි සාමාන්‍යයෙන් නීති විග්‍රහයන් ඉදැක්වෙන්නේ. ඒ කියන්නේ මුළු මහත් සමාජයටම බලපාන යම්කිසි වැරදි සහගත සිද්ධියක්. දැන් උදාහරණයක් හැටියට යම්කිසි පුද්ගලයෙක් කාන්තාවක් සරණපාගාගෙන ගිහිල්ලා ඒ කාන්තාව අත්හැර දැමීම ඒ කාන්තාවට විතරයි බලපාන්නේ, සමහරට එයාගේ දරුවන්ට බලපායි. නමුත් මහමග යම්කිසි පුද්ගලයෙකුට පිහියෙන් අනිනෝ මේ මුළු සමස්ත සිවිල් සමාජයම කුපිත කරවන, කම්පණයට ලක් කරන සිද්ධියක්. ඒ නිසා එවැනි සිද්ධියකදී රජයේ මැදිහත් වීමකින් සිවිල් සමාජය ආරක්ෂා කිරීමට දඬුවම් පමුණුවන්න ඕන. අන්න ඒ නිසා තමයි සිවිල් වරදක් සහ අපරාධයක් වෙන් වෙන්නේ. ප්‍රධාන වෙන්වීම තමයි සිවිල් වරද සිවිල් සමාජයේ යම්කිසි පුද්ගලයෙකුට එරෙහිව කරන වරදක්. අපරාධය කියන්නේ සමස්ත සමාජයටම එරෙහිව කරන වරදක්. ඔබතුමාගේ අර මේ උදාහරණය පොඩ්ඩක් මම පොඩ්ඩක් වෙන නිකන් වෙන පැත්තකට යොමු කරන්න මට අවසර දෙන්න. දැන් අර කාන්තාවක් විවාහ කරගෙන ඒ කාන්තාව අතහැරලා දැම්මොත් ඔබතුමා සතන් කරයි කාන්තාවට සහ දරුවන්ට තමයි ඒක බලපාන්නේ කියලා. කාන්තාවක් විවාහ කරගෙන ඒ විවාහය විසුරුවා හරින්න නැතුව තවත් විවාහයක් කරගත්තොත් ඒක අපරාධ වරදක් වෙනවා. පැහැදිලිවම ඒ කියන්නේ මේ වරද දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තියේ මට මතක හැටියට 90 මේක බහු විවාහය කියන වරද වෙනවා. ඒකට හේතුව ලංකාවේ නීතිය අනුව පුරුෂයෙකුට එක කාන්තාවයි සරණ පාවා ගන්න පුළුවන්. ඒ කාන්තාව දික්කසාද කළා තමයි තවත් කාන්තාවක් සරණ පාවා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. මෙතන විශේෂත්වයක් තියෙනවා. මේක මේ තත්ත්වය ලංකාවට ගෙනාවේ රෝමානු ලන්දේසි නීති පදනමක් මත. නමුත් අන්‍ය රටවල්ල උදාහරණයක් හැටියට ගත්තොත් මුස්ලිම් රටවල්ල කාන්තාවන් 4 දෙනා හෝ එහෙම නැත්නම් 7 දෙනා සරණ පාවා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ලංකාවේ වෙලා තියෙන්නේ ලංකාවේ මේ නීති පදනම මත එක විවාහයක් විසුරුවාලා හරින්න නැතුව තවත් විවාහයක් කිරීම සිවිල් වරදකුත් වෙනවා, අපරාධ වරදකුත් වෙනවා. ඒකයි විශේෂත්වය. දැන් අපරාධයක් එහෙම නැත්නම් අපරාධමේ වරදක් කරන්නට අපි සමහර විට නොසිතා වෙන්නට පුළුවන්. දැන් බුද්ධ ධර්මයේ හැටියට නම් චේතනාව තමයි හැමතෙම මුල් වෙන්නේ. නීතිදිත් එහෙමද නේද? ප්‍රධාන කොටම මම හිතන්නේ මේක මාසයක් විතර එක දිගට සාකච්ඡා කරන්න පුළුවන් මාතෘකාවක්. මේක තමයි අපරාධ නීතියේ තියෙන ඉතාම වටිනා අංගය, අපරාධයේ මානසික ධාතුව. දැන් අපරාධයක් ගත්තම සංකමහත්වයේ අපරාධයේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස්, එහෙම නැත්නම් අපරාධයේ හැදෙන්න අවශ්‍ය දේවල්, ශාරීරික කොට්ටාස ගොඩක් තියෙනවා, මානසික කොට්ටාසෙකුත් තියෙනවා. ඒ කියන්නේ චේතනාත්මකව ඒ ක්‍රියාව කිරීමත් ඒ ක්‍රියාවට අදාළ අනිකුත් ආනුෂංග කරුණුත් එකතු වීමත් මත තමයි අපරාධය හැදෙන්නේ. ඉතාම පැරණි කාලේ අපරාධයන් හිදී දඬුවම් දීමේදී සලකා බැලුවේ නැහැ මේක චේතනාත්මකව කරාද, මේක එහෙම නැත්තම් චේතනාව නැතුව මේ මනුස්සයට වැරදිලා කරාද කියලා. අන්න ඒ වැරදිලා කිරීම එහෙම නැත්නම් චේතනාවක් නැතුව සිද්ධිය සිදුවීම මත තමයි සාමාන්‍ය ව්‍යතිරේක කියන විෂය හැදිලා අපරාධ චෝදනා වලින් පුද්ගලයන්ට නිදහස් වීමේ අවස්ථාවක් ඉංග්‍රීසි නීතිය තුළ කාලානුරූපීව වර්ධනය වුණේ. මේ ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය පැනවීම තුළින් දණ්ඩ නීති සංග්‍රහයේ සාමාන්‍ය ව්‍යතිරේක තුළින් පැහැදිලිවම ඔප්පු කරන්නේ ඒ අපරාධයට අදාළ ක්‍රියාව වුණා. නමුත් එහෙම ක්‍රියාවක් කරන්න මගේ තුන් හිතේවත් තිබුණේ නැහැ. මෙහෙම වරදක් කරන්න මං අදහස් කරේ නැහැ කියලා ඔප්පු කළා අපරාධ වගකීමෙන් මිදීම. මෙන්න මේක පස්සේ කාලයක ලංකාවේ අධිකරණයට ප්‍රශ්නයක් වුණා. මේක අදාළ වෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ වැරදිවලට විතරද, මානසික ධාතුව එහෙ නැත්තම් සදෝෂී මානසිකත්වයේ අදාළ කරගන්න ඕන කියන එක.
මේ ප්‍රශ්නය වීරකෝන් එදිරිව රන්හාමි කියන නඩුවේදි සුප්‍රසිද්ධ නඩුව අධිකරණය විසින් විසඳුවා වෙනත් නඩු කටයුත්තකදී වුවද මේ පුද්ගලයාට කියන්න පුළුවන් මම චේතනාත්මකව නෙමෙයි වරද කරේ. අන්න ඒ අවස්ථාවේදී මේ පුද්ගලයාට ඒ වරදින් යම්කිසි සහනයක් ලබා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා කියලා. දැන් ඔබතුමා සඳහන් කරපු ව්‍යතිරේක කියන එක සමහර විට පාරිභාෂිත වචනයක් විදිහට තේරෙන්නට පුළුවන්. ව්‍යතිරේක කියන එක දැන් යම්කිසි අපරාධයක් කරලා තියෙනවා නම් ඒ අපරාධය කරා තමයි කියලා පිළි අරගෙන ඒ සිදු අපරාධින මේ සිදුවීම වුණා තමයි කියලා පිළි අරගෙන ඒකට නිදහසට කරුණක් විදිහට දක්වන එකක් කියලා කිව්වොත් හරිද? ඔව් මං හිතන්නේ මේ ව්‍යතිරේක සම්බන්ධ ඉතාම ජනප්‍රිය උදාහරණයක් තියෙනවා මැක්නෝටන් නඩුව. මැක්නෝටන් කියන්නේ ඉංග්‍රීසි නීතියේ තියෙන ඉතාම වැදගත් සංදිස්ථානයක් පෙන්නුම් කරන නඩුවක්. මෙතනදී සිද්ධ වුණේ එක්තරා පුද්ගලයෙක් මැක්නෝටන් කියලා ඩැනියෙල් මැක්නෝටන් කියන පුද්ගලයා රොබර්ට් පීල් කියන ඒ දේශපාලඥයා ඒ ඝාතනය කිරීමේ තැතක් තියුණා. මෙතනදී කොහොම නමුත් මේ පුද්ගලයා කිව්වා මට වැරදීමකින් වුණා, මට පිස්සුවෙන් වුණා, ඔය වගේ නොයෙකුත් දේවල් කියන්න ගත්තා. අන්තිමට මෙයා කිව්වා මම පිස්සුවටලා මේ වැඩේ කරේ කියලා. මේ අවස්ථාවේදී ඉංග්‍රීසි අධිකරණය විසින් ඒ ලබා දුන්න තීන්දුව විවේචනය වීම මත විශාල නීති විශාල වර්ධනය වීමක් වුණා. ඊට පස්සේ මැක්නෝටන් රීති කියලා ආවා. අනේ මැක්නෝටන් රීතිය ඔය ආදී වශයෙන් තව නඩු විශාල සංඛ්‍යාවකින් විත්තිවාචක බර ගාණක් ලංකාවටත් ආවා. මේක විශේෂයෙන්ම උදාහරණයක් හැටියට කියනවා නම් නඩු මං හිතන්නේ නඩු තීන්දුව අති විශාල සංඛ්‍යාවක් මගින් වර්ධනය වෙච්ච වර්ධනීය අවස්ථාවන් ලංකාවේ නීතියට අදාළ කරගත්තා විත්තිවාචක. අන්නේ විත්තිවාචක වලට අපි සාමාන්‍ය විවහාරයේ කියනවා සාමාන්‍ය ව්‍යතිරේක. සාමාන්‍ය ව්‍යතිරේක වල තියෙන විශේෂතම ලක්ෂණය තමයි අපරාධමය ක්‍රියාව සිදු වුණ බව පිළිගන්නෝ. නමුත් ඒ ක්‍රියාවට මා වග කියවුණුතු නැහැ. ඒකට හේතුව මම සදෝෂී මානසිකත්වයක් තිබුණ නැහැ මෙන්න මේ හේතු මත කියලා. උදාහරණයක් වශයෙන් උමතු බව, එහෙම නැත්නම් ලදරුවිය, එහෙම නැත්නම් අවශ්‍යතාවය, එහෙම නැත්නම් ආත්මාරක්ෂාව, මේ ආදී අති විශාල ප්‍රමාණයක් කරුණු කාරණා සැලකිල්ලට ගන්න පුළුවන් අපරාධමය වගකීමෙන් මිදෙන්න. අන්න ඒක තමයි සාමාන්‍ය ව්‍යතිරේක කියන්නේ. සාමාන්‍ය ව්‍යතිරේක වල ඉතාම විශේෂිත කරුණ තමයි මේ ජේම්ස් චන්ද්‍රසේකර නඩුවේදී මේක ඉතාම පැහැදිලිව කරා. සාමාන්‍ය ව්‍යතිරේකයක් කියා හිටියට මදි. මේ සාමාන්‍ය ව්‍යතිරේකයේ චූදිතයා විසින් ශක්‍යතා වැඩි බර මත ඔප්පු කළ පෙන්නන්න ඕන තමන් ඒ අපරාධයට වග නොකිය යුතු බව. හැබැයි මතක තියාගන්න ඕන එකක් ඒ වෙනකොටත් පැමිණිල්ල මත තමයි ඔප්පු කිරීමේ භාරය තියෙන්නේ. පැමිණිල්ලේ නඩුව පැමිණිල්ල ඔප්පු කරාට පස්සේ තමයි එහෙම ඔප්පු වෙලා තියෙනවා නම් තමයි චූදිතට සාමාන්‍ය ව්‍යතිරේකයක් ඔප්පු කිරීමේ වගකීම පැවරෙන්නේ. ඒක ඉතාම වැදගත් දෙයක්. ගොඩක් වෙලාවට නඩු කටයුතු කරන බොහෝ දෙනෙක් අමතක කරන තැනක් තමයි පැමිණිල්ලේ ඔප්පු කිරීමේ භාරය එකක්, විත්තිය විසින් ඔප්පු කළ යුතු ප්‍රමාණය තව එකක්. හැබැයි අපි තව දෙයක් මතක තියාගන්න සංකමාත්‍ය. මම හිතන්නේ මේක ගොඩාක් නීතිඥ මහත්වරුන්ටත් අමතක වෙන දෙයක්. දැන් අපේ රටේ අපි දැකලා තියෙනවා ගරු අධිකරණවලදී හරස් ප්‍රශ්න ඇහිීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි නීතිඥ මහත්මයා හරස් ප්‍රශ්න දෙක තුනක් විතර අහලා හා දැන් ඇති කියලා සැනසීමටපත් වෙනවා. ආ මම නඩුව කැඩුවා කියලා. නමුත් තව තැනක් තියෙනවා සමහර නීතිඥ මහත්වරු දිගින් දිගටම හරස් ප්‍රශ්න අහන. සමහරවිට ඔබටත් ඔබ නිතරම උසාවිය යන නිසා දන්නවා ඇති, ඔබටත් ගැටලුවක් ඇති වෙන්නේ ඇති. ඇයි මේ නීතිඥ මහත්වරු හැම තැනටම ගහන්නේ, හැම තැනින්ම හරස් ප්‍රශ්න අහන්නේ? මම හිතන්නේ ඒක ලංකාවේ නීතිකමේ තියෙන විශේෂ ලක්ෂණයක්. ඒ කියන්නේ තමන්ගේ දෝෂයට ලක් කරන්න පුළුවන් හැම තැනක්ම නීතිඥ මහත්තයා හරස් ප්‍රශ්න වලින් ඒක බේරා දෙන්න ඕන තමන්ගේ සේවාදායකයා. පැසිව් ක්‍රොස් එක්සැමිනේෂන් එහෙම නැත්තම් නිහඬව හිටීම තුළින් වෙන්නේ තමන්ගේ සේවාදායකයා අගතියටපත් වෙනවා. ඒ නිසා පැමිණිල්ල ඔප්පු කිරීමේදී විත්තියට අවාසි වෙන හැම තැනක් සම්බන්ධයෙන්ම හරස් ප්‍රශ්නවලදී අභියෝගයට ලක් කිරීම අනිවාර්යයි. දැන් අර ව්‍යතිරේක පිළිබඳවයිත් මම කතා කරන්නට කැමතියි. දැන් ඔබතුමා රචනා කරා අපරාධ නීතිය
මුලසිට සරලව කියන මේ ග්‍රන්ථය. මේ ග්‍රන්ථයේදී මේ ව්‍යතිරේක සම්බන්ධයෙන් කතා කරන්නට පරිච්ඡේද ගණනාවක් වෙන් කරලා තිබුණා. දැන් එයින් කිහිපයක් ඔබතුමා සැකවින් සඳහන් කරා. අර ලදුරු භාවය, ඊට පස්සේ මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන එක, ඔය වගේ කරුණු කාරණා රාශියක් සඳහන් කරා. ඔය ව්‍යතිරේකවල එකක් තියෙනවා මත්වීම කියලා. දැන් අපි මේ වචනේම පාවිච්චි කරමු, ඩෝප් වෙලා අපරාධ කරන්න පුළුවන්. ඔව්, දැන් ගොඩක් වෙලාවට ඕක ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි. මත් වෙලා දැන් සමහරු ඉන්නවා අපරාධකාරයෝ අපරාධي කරන්න ඕනහම ගිහිල්ලා බොනවා. බීලා ඒකට අපි කියන වචනේ ඩච් කරේජ් කියලා. ඒ බීලා තමයි ධෛර්යය ගන්න. ඒ නිසා කිසි කෙනෙකුට මත්තු ආය කියලා ඒකෙන් අපිට අපරාධ වගකීමෙන් බේරෙන්න බෑ. නමුත් යම් කිසි තියෙනවා සීමාවක් සාමාන්‍ය විතරේකවල ඉන්ටොක්සික්, ඒ කියන්නේ මත්වීමේ මත් වෙලා තියෙන්නේ තමන්ගේ කැමැත්තට එරෙහිව නම් තමයි ප්‍රධාන කොටම මත්වීමේ විතරේකේ ගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ කැමැත්තෙන් ඕනකමින් බිහිල්ලා ගිහිල්ලා බීලා අපරාධයක් කරාට ඒකෙන් බේරෙන්න බෑ. නමුත් එක තැනක් තියෙනවා එහෙම ඕනකමින් මත් වෙලා හරි ඕනකමින් නෙවෙයි හරි මත්වීමේ ව්‍යතිරේකයේ ආරක්ෂාව ගන්න පුළුවන් එක තැනක් තියෙනවා, පොදුවේ ගන්න පුළුවන් තැනක්. ඒක තමයි සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය සහ මිනී මරුම අතර විභේදනය කිරීමට. ඒ කියන්නේ මිනී මැරුම් නඩුවක වගකීම මිනී මැරුම නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය දක්වා අඩු කරගන්න තමන්ගේ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මත් වෙලා තදබල මත්වීමක් නිසා මේ කොච්චර මත් වෙලා තියෙනවද කිව්වොත් මට මේ අපරාධේ කරනවද නැද්ද කියලාවත් මට 100ක් නැහැ කියන தත්ත්වය ඔප්පු කරගත්තොත් ඒ මිනි මැරෙන නටුව මිනි මැරුව නොවන මනුෂ්‍ය ඝාතනය දක්වා අඩු කරගන්න පුළුවන් වගකීම. ඔන්න ඔය අවස්ථාව විතරයි තමන්ගේ කැමැත්තෙන් වත් වෙච්ච කෙනෙකුට චුට්ටක් හරි වාසියක් තියෙනවා නම් තියෙන්නේ. සාමාන්‍ය ගමේ ගොඩේ නම් පාවිච්චි කරන ඕන දැන් මම මත් වෙලා ඉන්නේ මට නෝනට බනින්න පුළුවන්, පාරේ යන කෙනෙක්ට බනින්න පුළුවන්. හැබැයි ණය තියෙන මුදලාලි දැක්කහම එයාට බනින්නේ නැහැ, අනිත් ඔක්කොටම බනින්න පුළුවන් කියලා. එහෙම එකක් නැහැ කියලා තමයි නීතිය විශ්ලේෂණය කරද්දී කියන්නට වෙන්නේ. අපි කෙටි විරාමකින් පසු හම් වෙමු. දැන් නීතිතුමනි, මේ ග්‍රන්ථය නම් ගොඩක් ගැඹුරට ගිහිල්ලා විවිධ විශේෂේස්ත්‍රයන් පිළිබඳව කතා කරන අපරාධ නීති විවිධ ඉසව් පිළිබඳ. හැබැයි පොදු ජනතාව නිකන් නිරන්තරයෙන්ම කියන දේවල් තියෙනවා, මේවා මිත්‍යාවන්ද සත්‍යද කියලා විමසා ගන්නට ඕනේ. එකක් තමයි මේ ව්‍යතිරේකයක් විදිහට, එහෙම නැත්නම් අපි නිදහසට කාරණයක් කියලා කියමුකෝ නිකන් සාමාන්‍යයෙන් තේරෙන විදිහට. ඒකට ක්ෂණික කෝපය කියන එක පාවිච්චි කරන්න පුළුවන් කියලා, ඒක ඇත්තද? නෑ, ප්‍රධාන වශයෙන්ම ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය හදලා තියෙන්නේ යම්කිසි පුද්ගලයෙක්, ඒ කියන්නේ ලංකාවේ පුද්ගලයන්, ඒ වගේම ඉන්දියාවේ පුද්ගලයන් ක්ෂණිකව කෝප වෙන සුළු පුද්ගලයන් බව දැනගෙන තමයි ඒ මැකෝලි කමිටුව ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය හදලා තියෙන්නේ. ඒ නිසා පූර්ව නිගමනය කරලා. ඔව්, ඒක පූර්ව නිගමනය මත තමයි හදලා තියෙන්නේ. ඒ නිසා සුළු වෙනස්කම් ඉංග්‍රීසි දණ්ඩ නීතියත් ලංකාවේ දණ්ඩ නීතියත් අතර තියෙනවා. ප්‍රධාන වශයෙන්ම වෙලා තියෙන්නේ යම්කිසි පුද්ගලයෙක් ප්‍රකෝපණය මත, يعني දැඩිසේ ප්‍රකෝප කිරීම නිසා ඉවසීම නැතිවීම මත, උදාහරණයක් වශයෙන් මිනී මැරුමක් කරා නම් මේක මිනී මැරුම නොවන මනුෂ්‍යගත සාවද්ද මනුෂ්‍යගතයන් දක්වා වගකීම අඩු කරන්න පුළුවන්. එහෙම නැතුව තමන් කෝපය අවිස්වාහ කියන එක හැම වතාවෙම ඒක විත්තිවාචකයක් වෙන්නේ නැහැ. දැන් ඊට අමතරව අර ව්‍යතිරේකවලම තව පැත්තකට යනවා නම්, දැන් ඔබතුමා සඳහන් කරපු සියලුම ව්‍යතිරේක වලින් මුලින් පිළිගන්නවා මේක සිද්ධ වෙලා තියෙනවා, නමුත් මට ඒකට හේතුවක් තිබ්බයි කියලා. හැබැයි අපි කලින් වැඩසටහනේ කතා කරපු නොතනියාව අන්‍යස්ථානික භාවයේදී ඒක සම්පූර්ණයෙන්ම අපි ප්‍රතික්ෂේප කරනවා නේද? ඒකට අපි කිසිම සම්බන්ධයක් නැහැ. ප්‍රධාන වශයෙන්ම ඒකට කියන්නේ ඒක මේ ඒක ඊටම මේ 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 වැදගත් දෙයක්. දැන් අපරාධ වගකීම ඔප්පු කිරීම සහ බිදෙහෙලීම ඕකනේ තියෙන්නේ. ෆැමිලි පාර්ශ්වයෙන් එහෙම නැත්නම් අභිචෝදක පාර්ශ්වයෙන් ඔප්පු කරන්න උත්සාහ කරනවා, විත්ති පාර්ශ්වයෙන් ඔබතුමාලා අපි ඒක බිඳහෙලන්න උත්සාහ කරනවා. මෙතනදී බිඳහෙලන්න උත්සාහ කිරීම සාමාන්‍ය ව්‍යතිරේක පැත්තට යන්නේ නඩු වලින් ඉතාම සුළු ප්‍රමාණයක්. වැඩි ප්‍රමාණයක් එක්ක පැමිණිල්ල ඔප්පු කිරීමේ අසමර්ථතාවය නිසා බිඳහෙලෙනවා. අනිත් එක තමයි මේ අපරාධයක සම්පාදක ධාතු, මානසික ධාතු,
ශාරීරික ධාතු මේවයි පැවැත්ම අභියෝගයට ලක් කිරීම තමයි නඩු වැඩි ප්‍රමාණයක සිද්ධ වෙන්නේ. ඔන්න ඔය අවස්ථාවේදී ශාරීරික ධාතුවේ පැවැත්ම නැත කියන එක ඔප්පු කිරීම තමයි නොතනියා මං එතන හිටියේ නැහැ කියන එක. මානසික ධාතුව නැතිවීම ඒක තොප්පු කරන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් යම්කිසි පුද්ගලයෙක් මුදලක් වංචා කරා කියලා කියනවා. උදාහරණයක් වශයෙන් මං හිතන ලංකාවේ විශාල නඩු ප්‍රමාණයක් තියෙනවා මුදල් යම්කිසි පුද්ගලයක් විදේශගත කරන්න කියලා මුදල් ගත්තා රට යවන්නේ නැහැ මේ මිනිහට රට යන්න බැරුව ඔන්න මුදල් වංචා කරා කියලා 400 වගන් තියෙන නඩු දානවා. මේ අවස්ථාවක මේ විදේශගත කිරීම කරන්න උත්සාහ කරන පුද්ගලයාට තමන් වංචාවක් කළේ නැහැ කියන එක ඔප්පු කරන්න ගන්න පුළුවන් ඔය එක තමයි. මොකද්ද මේ විදේශගත කරන්න දීපු මුදල් ටික මං වහාම ඒ අවශ්‍ය කටයුතු වල යෙදෙව්වා. මේ මිනිස්සු ආවේ නැහැ යන්න. එහෙම නැත්නම් මෙයාගේ වැරදක් උනේ. මගේ මානසික අංගය නැහැ කියන එක ඔප්පු කරන්නන්නේ ඒක තමයි මානසික අංගයේ තියෙන වැදගත්කම. හැබැයි මතක තබා ගන්න ඕන මේ මානසික අංගය බිඳහෙළලා සමහර නඩු කටයුතු සාර්ථක කරගන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් අපි නිතරම දකින දෙයක් තමයි චෙක් පත්‍ර ගනුදෙනු පිළිබඳ නඩු. දැන් උදාහරණයක් වශයෙන් යම්කිසි පුද්ගලයෙක් ඔබතුමාට දෙනවා මුදල් නැති ගිණුමකින් චෙක් පතක් දීලා තියෙනවා. ඔබතුමාට දීලා තියෙනවා. දැන් එතකොට මේ පුද්ගලයා කියනවා මගේ දැන් පුද්ගලයාට දානවා 400 වගන් තියෙන නඩුවක් වංචා කිරීම. ඒ වගේම මුදල් නැති ගිණුමකින් චෙක් පතක් නිකුත් කිරීම. එහෙම නැත්නම් වසා ඇති ගිණුමකින් චෙක් පතක් ගිණු නිකුත් ගොඩාක් චෝදනා දාන්න පුළුවන්. ණය අය කරගැනීමේ පනත යටතේ චෝදනාවක් දාන්න පුළුවන්. මෙහෙම දැම්මම මේ මිනිස්සයා කියනෝ නෑ මගේ තුන් හිතකවත් තිබුණ නෑ රවට්ටන්න කියලා. නමුත් මේ අවස්ථාවේදී චෙක් පත ඔන්න බලන්න දැන් මේ නඩු ඔප්පු කරන හැටි. චෙක් පත ගෙනල්ලා අධිකරණයට ඉදිරිපත් කරනවා. බැංකුවෙන් ගෙනල්ලා ඔප්පු කරනවා බැංකුවේ මැන්ඩේට් එක කියවනවා කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නේ මේ පුද්ගලයාගේ ගිණුම් උපදේශය කියවනවා ගිණුම සක්‍රීයද අක්‍රීයද කියලා ඔප්පු කරනවා ගිණුමේ මේ දවස්වල මුදල් තියුණාද කියලා ඔප්පු කරනවා මෙතනදී මානසික අංගයක් අවශ්‍ය වුණාද නැහැ එතනදී මානසික අංගය පූර්වානුමාන වෙකලා ඉවරයි ඒ නිසා අපිට තව එකේ මානසික අංග හොයන්න බෑ ඒ නිසා අපි ඒ වගේ නඩු කටයුතු වලදී මානසික අංගය පිළිබඳව මම හිතන්නේ අපි කතා කිරීමවත් වැඩක් නැහැ කියලා. දැන් සමහර අවස්ථා වලදී නීතිඥතුමනි සමහර පුද්ගලයන් විශ්වාස කරනවා ඍජුව ඒ වරද කරන්නේ නැහැ වෙනත් කෙනෙක් යොදවලා කරනවා මම නෑ මම ලංකාවෙත් හිටියේ නෑ ඕණ්ඩං අන්‍යස්ථානික භාවය ගැන පූර්ව නිගමනයකට මේ ඒ ඒකේ පිහිට ලබා ගන්නට පුළුවන් මම ලංකාවෙත් හිටියේ නෑ උනාට මේ අහවල් පුද්ගල එක්ස් කෙනෙක් කෙනාව මරලා මම දන්නේ ඔය ගොඩක් කාලවට ඒක ඊටාම වැදගත් දෙයක් මේ ඔය කරුණ සම්බන්ධයෙන් තනිකර විශාල පොත්පවලිය තියෙනවා ජීඑල් පීරිස් මහත්මයා. ඒක නිසා මම හිතන්නේ ඊටාම වැදගත් මාතෘකාවක් විශේෂයෙන්ම අනුබල දීම කුමන්ත්‍රණය කියන දෙක ඊටාම වැදගත් අංශ දෙකක්. දැන් කුමන්ත්‍රණය කියලා කියන්නේත් අනුබල දීමක්. අපරාධ දණ්ඩ නීති සංග්‍රහයේ 113 ආ කියන වගේ අයන්න කියන වගන්තියෙන් තමයි කුමන්ත්‍රණය. මේ කුමන්ත්‍රණය කිරීමේදී කරන්නේ එක්ක අනුබල දීම උදව් උපකාර කිරීම මේ අපරාධයට පැත්තක ඉඳගෙන උදව් කිරීමක්. මෙතනදී විශේෂත්වය තියෙන්නේ කුමන්ත්‍රණයට ඒ ලැබෙන දඬුවමත් අනුබල දීමට ලැබෙන දඬුවමම තමයි. ඒ වගේම විශේෂ වැදගත් දෙයක් තියෙනවා අපරාධයකට අනුබල දුන්නොත් පුද්ගලයෙක් ඒ පුද්ගලයාට ලැබෙන්න ඕන දඬුවම ප්‍රකාශිතව නැත්තම් දණ්ඩ නීති සංග්‍රහයේ පැහැදිලිව තියෙන දෙයක් තමයි ඒ වරදට නියමිත දඬුවමකින්ම තමයි දඬුවම් කරන්න ඕනේ. ඒ නිසා දඬුවම පුංචි නෑ. හොඳයි අපි ඔබතුමාට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. දැන් අපරාධ නීතිය කියන්නේ සුවිශාල විශේෂ ක්ෂේත්‍රයක්. ඔබ දන්නවා මහේස්ත්‍රාත් අධිකරණවල මහාධිකරණවල මේ සම්බන්ධයෙන් නඩු විභාග වෙමින් පවතිනවා. ඉතින් ඒ පිළිබඳව අපරාධ නීතිය මුල සිට සරලව කියන මේ ග්‍රන්ථය තුමන් රචනා කරා. ඒ ඔස්සේ අපි බොහෝ දේවල් සාකච්ඡා කරන්නට මේ කෙටි වේලාව තුළ උත්සාහයක් ගත්තා. අපි නිලන්ත හෙට්ටිගේ මැතිතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි පෞද්ගලික ඔබතුමන්ට සුභාශිංසන ගෙනෙනවා. මේ කරගෙන යන ව්‍යායාමය අතිශයින්ම සාර්ථක කරලා තවදුරටත් ජනතාව නීතිය පිළිබඳව දැනුවත් කරන්නට ධෛර්ය ශක්තිය ලැබෙන්නට කියලා. අපි සුපුරුදු විදිහට ලබන සතියේදී තමුයමු නීතියට ඉඩක් වැඩසටහන. ආයුබෝවන්.